සුවපත් ජීවිතයකට මඟ පාදන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ එන යහපත් ආහාර පුරුදු කීපයක් ගැන ඔබව දැනුවත් කරන්නට වෙටිලිගෝ ආයුෂ් ලංකා අපි සූදානම්. කිරි ආහාර කිසිවිටකත් ලුණු හෝ සිට්‍රස් පළතුරු සමග එකට ආහාරයට ගැනීම අහිතකර වේ. දොඩම් දෙහි වැනි සිට්‍රස් පළතුරු සමග කිරි භාවිතයට ගැනීමේදී කිරිවල අඩංගු කැල්සියම් පෝෂක ඔබට අහිමි වී යයි. ඒ නිසා සිට්‍රස් පළතුරු ආහාරයටගෙන පැය දෙකක පමණ කාලයක්වත් ගතවනතුරු කිරි පානය කිරීම නොකළ යුතුය වේ. පළතුරු ආහාරයට ගැනීමේදී නැවත සකස් කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම ලබා ගැනීම මගින් ඒවා ජීර්ණය වීම පහසු වනු ඇත. මේ අතර කිරි සමග මාළු ආහාරයට ගැනීම ශරීරයට අහිතකර වේ. මේ නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු නොවීම මගින් ඒ හරහා ලේ අපිරිසිදු වීම මගින් රුධිර සංසරණ ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමට අවස්ථාව පවතී. මේ නිසා චර්ම රෝග සහ අංශභාගය වැනි රෝගී තත්ත්වයන් පවා ඇතිවීමට හැකියාව ඇත. තවද කිරි සමග පලා වර්ග එකට ආහාරයට ගැනීම ශරීරයට අහිතකර වේ. පලා වර්ගවල බොහෝ විට සෙලියුලෝස් අඩංගු වන නිසා ඒ හේතුවෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු නොවේ. මේ අතර කිරි සමග උඳු එකට ආහාරයට ගැනීම ශරීරයට අහිතකර වේ. මේ හරහාත් ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි වේ. තවද කිරි සමග කරවිල බණ්ඩකා වැනි එළවලු වර්ග එකට ආහාරයට ගැනීම ශරීරයට අහිතකර වේ. මේ හරහාත් කළු පුල්ලි ඇතිවීම වැනි චර්ම රෝගී තත්ත්වයන් ඇතිවීමට අවස්ථාව පවතී. පැණි කිසිම විටකත් රත් කිරීමෙන් හෝ පිසීමෙන් පසුව ආහාරයට ගැනීම නොකළ යුතුය. මේ දේවල් ඔබ අනුගමනය කළහොත් ඔබටත් ආහාරවල නොගැලපීම් නිසා ඇතිවන සංකූලතාවලින් ආරක්ෂා වී සිටිය හැකි වේ. මේ ආකාරයේ ඔබේ සෞඛ්‍යයට වැදගත් වන දේ දැනගන්න විටිලිගෝ ලංකා YouTube channel subscribe කරන්න.